ඔයා මේකප් වලට කැමැත්තක් තියෙන ගෑනු ළමයෙක් උනත් ඔයා ගාව තියෙන එක එක ජාතියේ මේකප් කෑලි බෑලි හොඳට ඕගනයිස් කරගන්න නම් සමහර විට හරිම කම්මැලිකමක් ඇති. එහෙම ලස්සන්ට පිළිවෙලට තමන්ගේ පුංචි පුංචි මේකප් බඩු ඕගනයිස් කරගෙන ඉන්න නැතුවම නොවේ. හැබැයි බහුතරයක් හරි කම්මැලි ඔය වැඩේට. සාමාන්‍ය ගමනට බිමනට භාවිතා වෙන රෝස් පවුඩර්, ලිප්ස්ටික්, මස්කාරා, අයිලයිනර් එකක් වගේ මූලික දේවල් අරනම තව අටෝරෝසියක් මේකප් අඩු ඔයා ගාව තේනවා නම් ඒව හරි විදිහට ඕගනයිස් කරගන්න විදිය ගැන ඔළුවට අයිඩියා එකක් එන්නෙම නැත්නම් මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි. තමන්ට උමනා තේ ඉක්මනින්ම හොයාගන්න පුළුවන් විදියට තමගේ මේකප් බඩු ඕගනයිස් කරගන්නේ කොහොමද කියලා ඔයාලට දැන් කියලා දෙන්නම්. වැදගත්ම කාරණේ ඔක්කොම කුණු බේර වැවට වගේ හැම මේකප් බඩුවම ලේසියට ලොකුම ලොකු පෙට්ටියකට එකතු කරලා තියාගන්න එපා. ටික කාලයක් යද්දී ওই පෙට්ටියේ නැත්තේ නයි පොලොංගු විතරයි. එහෙම ලොකු පෙට්ටියකට ඔයාගේ තියෙන ලිප්ස්ටික්, කියුටෙක්ස්, පර්ෆියුම්, මේකප් බ්‍රෂස්, කලර් පැලට් සේරම ගොඩ ගැහුවාම කොහොමද හදිස්සි වෙලාවක ඔයාට උමනා දේ හොයාගන්නේ? වෙළඳ පොලේ ඕනතරම් කුරුබුහුටි භාජන තියෙනවා විවිධ ප්‍රමාණවලින්. ඔයාට පුළුවන් එකම ආකාරයේ බඩු, ඒ කියන්නේ ලිප්ස්ටික් වර්ග වෙනම භාජනයකට, අයි ලයිනර් මස්කාරා, අයි පෙන්සිල් වෙනම භාජනයකටත්, මේකප් බ්‍රෂ් ටික වෙනම භාජනයකටත් දාන්න. කලර් පැලට්ස් වලට නම් භාජනයක් ඕමනා නැහැ. ඕන නම් ඒවටත් පුංචි බොක්ස් එකක් තියාගන්න. පර්ෆියුම් වර්ග කන්නාඩි මේසෙ උඩ පිළිවෙලට අසුර ගන්න. ඒ නැත්නම් තව ඕනතරම් ක්‍රම තියෙනවා. මේකප් බඩු තියාගන්න ඒවටම විශේෂුණ රාක්ක, මිනි ෆ්‍රිජ් අනම්මනම් සුකුරුත්තන් තිබුණට ඒවම පාවිච්චිට ගන්න ඕනේ නැහැ. අනික දැන් වියදම් සැර කාලෙක ඔවට වෙනම වියදම් කරන්න මෝඩ වෙන්නත් එපා. ඕමනාවක් තේනවා නම් කුස්සියේ තියෙන පරණ කුළුබඩු රාක්කේකුණත් ඔයාලා ලස්සනට වගේ මේකප් බඩු ටික ඕගනයිස් කරගන්න පුළුවන්. පර්ෆියුම් වල නම් ආවරණය කරලා තියන්න. ඒක දඩබිඩිය ලෑස්ති වෙලා ඔෆිස් දුනුවාට ලේසියි. හැබැයි පුළුවන් නම් කාමරයට ඉරේලිය එහෙම වැටෙන්න තැනක ඒව ගබඩා කරන්න. එතකොට ගොඩ කාලයක් යනකල් පර්ෆියුම් එකේ සුවඳ වගේම කල්පවත්ම රකගන්න පුළුවන්. ඔය ලිප්ස්ටික්, කියුටෙක්ස් වගේ වයි වර්ණ දේවල් ට්‍රාන්ස්පරන්ට් එහෙමත් නැත්නම් විනිවිද පේන භාජනයක ගබඩා කරන්න පුළුවන් නම් තවත් හොඳයි. එතකොට ඔයාට උමනාපාට ලිප්ස්ටික්, කියුටෙක්ස් එක හොයා ගන්න හරි ලේසියි. කියුටෙක්ස් එකක් චොක්ලට් චිප් එකක් තරමට මිහිරන උනත් ඒකත් ඔයා ඔයාටම කරගන්න සංග්‍රහයක් වගේ. විනිවිද පේන කුකි ජා එකක ඔයාගේ නියාලේපන දාගන්න. එහි වර්ණවත් පෙනුමම ඔයාට ලොකු ආශාවාදයක් ගෙනෙයි. පැලට් එකක් විදිහට නැතුව ඔයා අයිෂැඩෝ තනි තනි වර්ණවලින් මිලදී ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් නේ පුංචි පුංචි අයිෂැඩෝ ඩප්පි ටික පරණ අයිස් කියුබ් ට්‍රේ එකක ඕගනයිස් කරගන්න. සිලිකන් අයිස් කියුබ් ට්‍රේ එකක් නම් වඩාත් ලේසියි. පරණ කප් කේක් ස්ටෑන්ඩ් එකක් කියන්නේ ඔයාට පොඩි ප්‍රමාණයේ මේකප් බඩු තියාගන්න පුළුවන් මරු අයිටම් එකක්. කියුටෙක්ස් පර්ෆියුම් වගේ දේවල් ලේසියෙන් අහුර ගන්න ඉක්මනින්ම අවශ්‍ය දේ හොයාගන්නත් පහසුයි. ඒ වගේම චුට්ටක් විතර ගැඹුරු ට්‍රේ එකකට ලස්සනට මේකප් අයිටම්ස් ටික ඕගනයිස් කරගන්න පුළුවන්. ඔයාට මතකද පොඩි කාලේ ස්කෝලේ පන්ති කාමරේ අපිට පුංචි පුංචි පොකට්ස් ගොඩක් එක්ක තිබුණ විනිවිද පේන වැඩමල්ල? මම නම් හිතන්නේ පර්ෆියුම් සැරෙන්න අනිතම මේකප් බඩුවක්ම ගබඩා කරන්න තියෙන හොඳම තැනක් තමයි මේ පොකට් මල්ල. මේ වගේ දෙයක් මහල හදාගන්න එකත් මහා මාරු දෙයක් නෙමෙයි. ගෑනු ළමෙක් වුණාම පිට ඔපේ විතරක් තිබිලා මදි. ඕමනාවක් තියෙනවා නම් කාමරේ සීසී කඩ විසි කරලා තියෙන මේකප් බඩු ටික ලස්සන්ට පිළිවෙලට ඕගනයිස් කරගන්න එක ගෑනු ළමයිට මහා මාරු වැඩ රාජකාරියකුත් නෙවෙයි.